ආයුබෝවන් ලැබුවා වූ නව වසර ඔබ සැමට සුව සතුට පිරි නව වසරක් වේවා කියලා ගෝවිමට අනුනතුලින් අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි අද ගෝවිමට අනුනතුලින් ඔබ හමු වෙන්න ආවේ සුවිශේෂී කරුණක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න. ඒ තමයි අද වෙද්දී අපේ සමාජය තුළ ඒ වගේම අපේ රට තුළ විශේෂයෙන්ම කතාබහට ලක් වෙලා තියෙන ගෙවතු වගාව සම්බන්ධයෙන් මේ ගෙවතු වගාව සම්බන්ධයෙන් තාක්ෂණික තොරතුරු කිහිපයකින් ඔබ දැනුවත් කරන්න අපි අද ගෝවිමට අන්වල තුලින් සිටුවා. ඉතින් ඒ තාක්ෂණික කරුණු ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම ගෙවත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අපේ සහෝද ප්‍රේක්ෂක ජනතාව. ගෙවතු වගාව කියන එක අපි කාටත් ශ්‍රී ලංකාවාසී හැමෝටම අලුත් දෙයක් නෙමෙයි. ඒ වුණත් මේ කොවිඩ් 19 එහෙම නැත්නම් කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුලත් ලෝකෙත් ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන අවස්ථාවක අපිට අපේ ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න වෙනවා. ඉතින් මේ තත්ත්ව හමුවේ අපිට ජාතික ආහාර නිෂ්පාදනය වැඩි කරනවා වගේම අපේ පවුල තුලින් පවුලේ සියලු දෙනා එකතු වෙලා ගෙවත්ත තුලින් යම්කිසි දායකත්වයක් අපේ පවුලේ ආහාර වේලට ඒ වගේම මේ ආහාර එක් පවුලක් එකතු වෙලා හදන දේ තුලින් මුළු රටේම විශාල නිෂ්පාදනයක් කරා යන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ගෙවතු වගාව හිම නැත්තම් අපිට තියෙන යම්කිසි ඉඩක් භෝග කීපයක් හෝ වවාගෙන පවුලේ අවශ්‍යතාවයට සපුරා ගන්න යොදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අවස්ථාවේ ඒක ඉතාම ජාතික මෙහෙවරක් විදිහට අපි දකිනවා. මේ ජාතික කර්තව්‍ය සාර්ථක කරගන්න කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකතු වෙලා ඇත්තටම විශේෂ වැඩසටහනක් මේ අවස්ථාවේදී වෙන පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අපිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවත් ක්ෂේත්‍ර මට්ටමින් විශාල සහායක් ලබා දෙනවා. ඉතින් මෙතනදී අපි ඇත්තටම කුඩා බීජ කට්ටලයක් වර්ග භෝග වර්ග පහක් අඩංගු කුඩා බීජ කට්ටලයක් අපි බෙදා දීම සිද්ධ කරනවා. දසලක්ෂයක් ගෙවල් අරමුණු කරගෙන තමයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තවත් අපි විශේෂයෙන් වැඩසටහනක් කල්ැතු ආරම්භ කරලා තිබ්බා විශේෂයෙන්ම මේ අලුත් අවුරුද්ද මුල් කරගෙන. නමුත් අපි දැන් මේ ව්‍යසනය හමුවේ ඇත්තටම නිවෙස්වල ඉන්න විශේෂයෙන්ම නාගරික හා අර්ධ නාගරික විශේෂයෙන්ම ඉඩකඩ අඩු ගෙවතු හිමියන් සඳහා මේ වගේ භෝග වර්ග තුනක් තවන් දාපු භෝග වර්ග තුනක් මෙතන බටු තියෙනවා. මාළු මිරිස් තියෙනවා, මිරිස් තියෙනවා. ඒතර මේ වර්ග තුනක අඩංගු පැල 15ක් වගේ අඩංගු බඳුනක් බෙදා දීමට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඇත්තටම සඳහන් කරන්න ඕනේ මේක අපි දෙන්නේ ඔබට මේ ප්‍රවේශයක් ලබා ගන්න යම් විශේෂයෙන්ම නාගරිකව ඉන්න බොහෝ අයට මේ බීජ වර්ග සොයා ගැනීම මේ අවස්ථාවේදී ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තිහින්ද අපි ආරම්භයක් විදිහට තමයි මේක ලබා දෙන්නේ. නමුත් අපි දන්නවා අපේ ගෙවත්ත එහෙම නැත්නම් ගෙවත්ත තුල එහෙම නැත්නම් අවට පරිසරය තුල බොහෝ දේවල් තියෙනවා අපිට මේ අවස්ථාවේ තවදුරටත් වගා කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා අපි නිර්මාණශීලී වෙලා එහෙම නැත්නම් කාලීනව වැදගත් විදියට හිතලා මේ කටයුතු කරන්න පුළුවන් නම් අපිට ඇත්තරම රටේ ආහාර සුරක්ෂිතතාවයට ඔබ සියලු දෙනාවන දායකත්වයේ ලොකු ආශිර්වාදයක් වේවි. ගෙවතු වගාව ගැන කතා කරනකොට අපි බොහෝ දෙනා හිතන්නේ ඒ සඳහා විශාල ඉඩක් අපිට අවශ්‍යයි කියලා. ඇත්තරම ඉඩකඩ තියෙනවා නම් අපිට ගෙවත්ත හොඳට වගා කරගන්න පුළුවන්. නමුත් අපිට පවුලේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන යම් භෝග ප්‍රමාණයක් අපේ තියෙන ඉතා කුඩා ඉඩක උනත් වගා කරගන්න පුළුවන්. මේ සඳහා විවිධ වගා ක්‍රම තාක්ෂණික ක්‍රම කෘෂිකාන් දෙපාර්තමේන්තුව හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් මේවා භාවිතා කරලා අපිට පුළුවන් මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ තියෙන විවේක කාලය එහෙම නැත්නම් ගෙදර ඉන්න කාලය භෝග වගාව සඳහා යොදා ගන්න.
භෝග වගාවේදී විශේෂයෙන්ම වැදගත් වෙනවා පරිසර තත්ත්ව. එහෙම නැත්නම් අපි කියනවා විශේෂයෙන්ම ගෙඩි කරල් හැදෙන මිරිස්, තක්කාලි, බටු, මාළු මිරිස් වගේ භෝග වලට එහෙම නැත්නම් කරවිල පතවල වැටකුළු වගේ භෝග වලට හොඳින් හිරු එළිය ලැබෙන්න ඕනේ. ඉතින් තමන්ගේ නිවසේ භෝග වගාවක් කරනවා නම් අපි මේවා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. අපේ ගෙවත්තේ යම් සේවනක් තියෙන ස්ථානවලට එතෙන්ට ගැලපෙන සුදුසු භෝග අපි හඳුනා ගන්න ඕනේ. විශේෂයෙන් කිරියල, ගොටුකල වගේ දේවල් අපිට පුළුවන් තරමක් සේවන තියෙන ස්ථානවල වගා කරන්න. ඒ වගේම දියසීරා වැඩි නිවෙස්වල අපිට පුළුවන් බඳුන් වගා වගේ දේවල් පාවිච්චි කරලා ඒ ඉඩමිනුත් ප්‍රයෝජනයක් අරගෙන භෝග වගාවට යොමු වෙන්න. භෝග වගා කරන්න අවශ්‍ය කරන පස ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ හොඳින් කාබනික ද්‍රව්‍ය තියෙන පසක වගා කරන්න පුළුවන් නම් ඒ භෝගේ සාර්ථකව වගා කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපිට සමහර ලාවට අපිට තියෙන ඉඩමේ මැටි ගතිය වැඩි නම් වැලි බොරළු ගතිය වැඩි නම් අපිට ඒක කාබනික ද්‍රව්‍ය යොදාගෙන සරුසාර කරගන්න සිදු වෙනවා. එහෙම නැත්නම් අපිට කොම්පෝස්ට් වගේ දේවල් අපේ නිවසේම හදාගෙන ඒ තුලින් තමයි අපේ පසේ සරුගතය වැඩි කරගන්න සිද්ධ වෙන්නේ. සමහර නිවෙස් බින් තියනවා ගල් බොරළු එහෙම නැත්නම් පස භාවිතා කරන්න බැරි ස්ථාන. ඉතින් ඒ වගේ තැන්වලදී අපිට බඳුන්ගත වගාවන් වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තද පස එහෙම නැත්නම් මැටි ගතිය අධික පසක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ජලය බැස යාම අඩුයි. එතකොට අපි කාබනික ද්‍රව්‍ය යොදා ගන්නවා වගේම ඒ බිම හොඳට බුරුල් කරලා උස් පාත්ති වගේ දේවල් පාත්තියක් භෝග වගා කරන පාත්තිය ටිකක් උසට සකස් කරගෙන ජලය බැස යාම ජල වහනය දියුණු කරගන්න ඕනේ. ඒ වගේම සමහර ප්‍රදේශවල තියෙනවා ඇත්තටම ජලය අපිට සම්පතක් ජලය අඩුයි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා ගිල්ලු පාත්ති එහෙම නැත්නම් පොළවෙන් ටිකක් පහළට පිහිටි ආකාරයට වගා බිම සකස් කරගෙන ඒකේ වගා කරගත්තොත් අපිට ජල වතුර සංරක්ෂණය කරගන්නත් පුළුවන්. පසේ තියෙන පෝෂක විශේෂයෙන්ම සෝදා යන එක වළක්වන්න අපිට භෝග වගාවේදී එළවලු භෝග එහෙම නැත්නම් පළතුරු වලදීත් අපිට වසුන් වගේ දේවල් පාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම දිරපු කොළරොඩු එහෙම නැත්නම් තනකොළ ගෙදර වත්තේ අයින් කරන තනකොළ වියලෙන් ඇරලා ඒ දේවල් අපිට වසුණක් විදියට භාවිත කරොත් අපිට අර ජලයේ මේ පසේ ජලය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම එක අවසානයේ පසට කාබනික පොහොරක් විදියට එකතු වෙනවා. භෝග වගාවේදී එහෙම නැත්නම් ගෙවතු වගාවේදී තවත් වැදගත් කරුණක් තමයි අපේ පස මතුපිට පස ආරක්ෂා කරගන්න එක. විශේෂයෙන් වර්ෂා කාලයට අධික වැස්සට මේ පස සෝදා යාම සිද්ධ වෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපේ ගෙවතු වල දක්නට ලැබෙන්නේ මේ පස සෝදාගෙන ගිහිල්ලා නිසරු වෙච්ච අවස්ථාවන්. ඉතින් ඒ නිසා අපි පස ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම කුඩා ගෙවත්තක වුණත් පස ආරක්ෂා කරගැනීමේ ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. වසුණක් භාවිතා කරන එක එහෙම නැත්නම් පොඩි පාංශු සංරක්ෂණ ක්‍රම පොල් එළි අල්ලලා මේ පාත්තිය සෝදාගෙන යන එක වළක්වන එක කුඩා පස් වැටි දාලා එහෙම නැත්නම් ගල් වැටි දාලා ඒ විදිහට අර පස සෝදාගෙන යන එක වළක්ව ගන්න පුළුවන් නම් ඊළඟට සමහර භෝග තියෙනවා අපිට පස සෝදාගෙන යන එක වළක්ව ගන්න ආවරණ භෝගයක් විදිහට වගා කරන්නත් පුළුවන්. දැන් ගොටුකොළ වගේ එකක් වගා කරගන්නකොට ඒ තුලින් පස සෝදා යාම වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම අපේ ආහාර වේලට අවශ්‍ය කරන පෝෂණ ද්‍රව්‍යයක් විදිහට එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට මේ ජලය සම්පතක් නිසා අපිට පුළුවන් විශේෂයෙන්ම වර්ෂා කාලයේදී එකතු වෙන ජලය අපතේ මේ වහලෙන් හරි වැහි පීල් වලින් එකතු වෙන ජලය අපිට එකතු කරලා සංරක්ෂණය කරලා ඒක පසුකාලීන ප්‍රයෝජනට ගන්න සකස් කරගන්න පුළුවන් නම් ඒකත් ඉතාම වැදගත්. විශේෂයෙන් අපි කියනවා වැසි ජල ටැංකි සමහර නිවෙස්වල තියෙනවා. ඉතින් මේක අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ වගේම සමහර ස්ථානවල අඩු ඉඩක වුණත් අපි භූගත ටැංකි හදලා ඒවට ජලය එකතු කරලා පසුව
වියලි අවස්ථාවල ඒ වගේ ජල සම්පාදනය කරන්න සකස් කර ගන්න පුළුවන්. ඊළඟ සමහර ඉඩම් වල ස්වභාවිකවම හැදිච්ච ජල පොකුණු තියෙනවා. ඉතින් මේවට ජලයේ සංරක්ෂණය වෙන විදිහට මේ පොකුණ සකස් කරගෙන තවදුරටත් ජලය ආරක්ෂා වෙන විදිහට ජලය ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් මම හිතන්නේ ගෙවතුවා ගාව දිගටම අපිට එහෙම නැත්නම් තිරසාරව පවත්වාගෙන යන්න හැකියාව උදා වෙනවා. මොකද ජලය කියන එක බොහෝ තැන්වල විශාල ගැටලුවක්. ඒතර ගෙවතුවා ගාව කරන්න බැහැ කියන බොහෝ දෙනා කියන්නේ අපිට වතුර නැහැ කියන එක. ඉතින් ඒ නිසා අපි තියෙන ජලය ආරක්ෂාකාරීව ප්‍රයෝජනට ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් ගෙවතුවා ගාවට මැලි වෙන්නේ මේකට අවශ්‍ය කරන මූලික ද්‍රව්‍ය බීජ එහෙම නැත්නම් පැල මේ රෝපණ ද්‍රව්‍ය එහෙමත් නැත්නම් ඒකට අවශ්‍ය කරන බඳුන් වගා මාධ්‍ය මේවා නැති නිසා අපේ අවට පරිසරයේම බොහෝ දේවල් සොයා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගෙවත්තේදී බලාපොරොත්තු වෙන්නේ දේශීය වර්ග වැඩිපුර වගා කරන එක. මොකද දේශීය බීජ වර්ග විශේෂයෙන්ම කෘෂිකාන් දෙපාර්තමේන්තුවෙන් මේ දිනවල ඔබට ලබා දෙන බීජ පැකට්වලත් තියෙන මේ දේශීය බීජ වර්ග. ඉතින් මේ වගේ ගෙඩි හෝ කරල් හැදුනට පස්සේ අපිට පුළුවන් මේ මෝරපු කරල් හෝ ගෙඩි වලින් නැවත වතාවක් බීජ අරගෙන ඊළඟ වගාව ආරම්භ කරන්න. ඊළඟට අප අවට පරිසරයේ බොහෝ ශාක තියෙනවා. මඤ්ඤොක්කා මේ අල වර්ග නොයෙකුත් දේවල් තියෙනවා. අපිට පුළුවන් මේවා ඇත්තටම අරගෙන ගුණණය කරලා අපේ ගෙවත්ත අපිටම සකස් කරගන්න. මොකද බාහිරින් අපිට ඇත්තටම බීජ සහ පැල ගේන්න තියෙන අවස්ථාව මේ අවස්ථාවේ අඩුයි. ඉතින් ඒ නිසා අපට පරිසරයෙන් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ සඳහා අවශ්‍ය දේවල් සොයා ගන්න. ඒ වගේම නිවෙස්වල බොහෝ ඉවත දාමන දේවල් තියෙනවා. මේවා පාවිච්චි කරලා අපිට පුළුවන් බඳුන් විදිහට භාවිතා කරලා භෝග වගාවට යොමු වෙන්න. ඒ වගේම කාබනික පොර හදාගෙන ඒ සඳහා බඳුන් මාධ්‍ය සඳහා අවශ්‍ය දේවල් සපයා ගන්න අවස්ථාව තියෙනවා. මේ වන විට ජාතික වශයෙන් සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහන රට පුරා ක්‍රියාත්මක වෙනවා. රටේ පුරවැසියෙක් විදිහට ඔබේ වගකීම තමයි ඔබේ ගෙවත්ත වගා කරලා මේ ජාතික වැඩසටහනේ කොටස් කරුවෙකු වීම. ඉතින් අද අපි විශ්වාස කරනවා මේ ගෙවතු වගා තාක්ෂණික තොරතුරු වලින් ඔබ දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් අපි මේ තාක්ෂණික තොරතුරු භාවිතා කරලා ඔබේ නිවස තුළ ඒ වගේ ඔබේ පරිසරය තුළ ඔබ ගෙවත්තක් නිර්මාණය කරගනී කියලා අපි හුදෙක්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගෙවතු වගාව සම්බන්ධයෙන් ඔබ නොසිතන ඔබ නොදකින පැත්තක් තමයි අපි මේ ඉදිරිපත් කළේ. නමුත් අපි ඉදිරියේදී ඉදිරි වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා තව දුරටත් මේ ගෙවතු වගාව සම්බන්ධයෙන් වූ තාක්ෂණික කරුණු වලින් ඔබ සන්නද්ධ කරන්න. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ලබන සතියේත් මේ ගෙවතු වගාව වැඩසටහනත් සමග අපිත් එක්ක රැඳෙන්න කියලා. ඉතින් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් 19:20 කුවිසාන සම්න සේවය අමතලා ඔබගේ ගැටලුවට ක්ෂණික පිළිතුරු ලබා ගන්න. ඉතින් අපි ලබන සතියේ මේ වැඩසටහනේ දෙවනි කොටසෙන් නැවත හමු වන බලාපොරොත්තු වෙන ඉඳන් සමුගන්නවා. ඒත් එක්ක ඔබට නිරෝගීමත් සුබ සතියක්.